අයි බොනෑන ගොලුම සම්බන්ධයෙන් සොෆ්ටප් සීසයකින් අපි කරන ඒකොමස් වෙබ් අඩවි සම්බන්ධ ටියෝඩොනිල් මාලාව තවත් වීඩිය එකක් එක්ක. ඉතින් මේ විඩියෝ අපි කතා කරන්න යන්නේ කොහොමද දැන් අපි කලින් වීඩියෝ අපි කියල දුන්නන ඇත්තටම කොහොමද මේ ඔකුල්ලෝ විවිධ පේමන් මෙතට සට් කරගන්න කියලා කියන බැංකුවට සල්ලි දාන්න කියනවාද පේපැලට් කරගන්න දේවගේ දෙවල් ගැන අපි කලින් කතා කරන්න. ඉතින් ඔගොල්ලෝ ලංකාවට වෙබ්සයිට් එකක් ඒකොමස් වෙබ්සයිට් එකක් ඉන්ට්‍රඩියස් කරන්න බලාපොරොත්තු වෙන කියන්නේ මේ කියන්නේ ලංකාවට මොනවහරි භාණ්ඩයක් විකුණන්න මොනවහරි භාණ්ඩයක් හරි භාණ්ඩ කිහිපයක් හරි විකුණන්න eBay වගේ වෙබ් අඩවියක් හදන්න බලාපොරොත්තු වෙන කියන්නේ නම් ඔගොල්ලන්ට වැදගත් වෙන දේ තමයි ඔගොල්ලෝගේ භාණ්ඩවල මිල රුපියල් වලින් පෙන්වන එක. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ රුපියල් හෝ වෙනත් ඕනෑම මුදල් ඒකකයකින් ඕගොල්ලොන්ගේ භාණ්ඩේ මිල පෙන්වන්නට සෙටින්ග්ස් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් එතකොට ඕන රුපියල් විතරක් නෙවෙයි ඉතින් ඕගොල්ලෝ ඕනම කරන්සි එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. එතකොට ඕගොල්ලොන්ගේ කස්ටමර්ට පුළුවන් එයා පාවිච්චි කරන මොකක් හරි කරන්සි එක තෝරගෙන එයා ඊටම පහසුවෙන් එයාගේ මුදල් ඒකක වලින් ඔයාට මුදල් ගෙවීම සිද්ධ කරන්න. ඉතින් මෙච්චර කරන්න තියෙන ඔයාලට පුළුවන් ඔයාගේ මුලින්ම ප්‍රෙස්ටර් ෂොප් එකට ලොග් වෙලා ඔයාලට පුළුවන් ලෝකලයිසේෂන් කියලා තියෙනවා මෙතන ටැබ් එකක් වඩ වෙනවා. ඉතින් මේ ලෝකලයිසේෂන් කියන එකට ගිහිල්ලා මේක තියෙනවා කරන්සීස් කියලා එකක්. මේ කරන්සීස් කියන එක ක්ලික් කරගන්න. හරි ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන උඩින් වඩ පේනවා ඉතින් ඇඩ් අ නිව් කරන්සි කියලා බටන් එකක් තියෙනවා. මේ බටන් එක ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ කරන්සි නේම් කියන තැන ඔයාලට පුළුවන් ශ්‍රී ලංකන් රුපී කියලා දාගන්න. ප්ලස් ISO කෝඩ් කියලා එකක් තියෙනවා. ශ්‍රී ලංකන් රුපී සඳහා ISO කෝඩ් එක අපි ගන්න. ඒ කියන්නේ යුනයිටඩ් ස්ටේට්ස් ඩොලර් කියන අපි USD කියලා ගන්නවා. ඊට පස්සේ යුරෝ කියන එක මෙතන ඔයගොල්ලෝ පේන්නේ නැති UR යුරෝ කියන එක අපි ඒ විදිහට ගන්නවා. ඒ වගේ ඔයගොල්ලෝ දැකලා ඇති LKR කියලා තමයි ISO කෝඩ් එක පාවිච්චි වෙන්නේ ශ්‍රී ලංකන් රුපීස් සඳහා. ඊට පස්සේ නම්බරික් නියුමරික් ISO කෝඩ් කියලා ගැතින නියුමරික් ISO කෝඩ් කියන එක ඇත්තටම ඔයගොල්ලෝ හොයා ගන්න ඕන දෙයක්. ශ්‍රී ලංකන් රුපීස් සඳහා නම් 4217 මොනවද කියන 4217 තමයි නියුමරික් ISO කෝඩ් එක ශ්‍රී ලංකන් රුපීස් සඳහා. ඔයගොල්ලෝ වෙනත් කරන්සි එකක් දානවා Google කරලා බලන්න මොකද්ද නියුමරික් කෝඩ් එක කියලා. ඔයගොල්ලෝ දාන මොකක් හරි කරන්සි එක සඳහා සිම්බල් එක ඔගොල්ලෝ දන්නවා LKR කියලාමයි අපි පාවිච්චි කරන්නේ. නැත්තම් රුපීස් කියලානේ අපි පාවිච්චි කරන්නේ. RS කියලා අපි දාමු RS කියලා දාමු සිම්බල් එක. ඉතින් ඩොලර් වල නම් ඒගොල්ලන්ගේම සිම්බල්ස් තියෙන අපිට එහෙම ගන්න නැහැනේ. ඊට පස්සේ මෙතන එක්ස්චේන්ජ් රේට් එක දෙන්න ඕනේ. එක්ස්චේන්ජ් රේට් එක ඉතින් මම Google එකේ සර්ච් කරලා ගත්තා. 1 ශ්‍රී ලංකන් රුපී සමාන 0.0005 5.33 කියලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම වෙනස් වෙන දෙයක්. මේක ඔටෝමැටිකලි ඇත්තටම මේ ප්‍රොස්ටර් ෂොප් එකෙන් වෙනස් කරන්නේ නැහැ කියන ද ඔයගොල්ලෝගේ ඩොලර් රේට් එක ඔයගොල්ලෝ ඩොලර් සහ ශ්‍රී ලංකා රුපියල් දෙකෙන් වැඩ ගන්න කියලා නම් ඔයගොල්ලෝ ඒ දේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. සහ මේ තවත් වැදගත්කමක් තියෙනවා ඔයගොල්ලෝ ඕනම් පුළුවන් මේකේ තියෙන US ඩොලර් සයින් කළා ඔයගොල්ලෝගේ ප්‍රයිමරි මුදල් ඒකකයේ විදිහට ශ්‍රී ලංකන් රුපියස් පාවිච්චි ගන්න එක කරන්නේ කොහොමද කියලා මම වෙනත් වීඩියෝ එකකදී කතා කරන්නම්. ඔගොල්ලෝට ඒක ඕන නම් පහලින් කමෙන්ට් කරන්න එක් කරන්න කොහොමද කියලා දැනගන්න ඕනේ නම් මේ වීඩියෝ එක කරන්න. හරි දැන් මෙතන අපි මුදල් එක කිහිපයක් පාවිච්චි කරන අවස්ථාවක් ගැන තමයි අපි කතා කරන්නේ. හරි ඊට පස්සේ කරන්සි ෆෝමැට් එක US ඩොලර්ස් විදිහටම තියන්න. ඩෙසිමල් ස්පේසින් නෝ එනේබල් කියන එක යස් කරන්න. එච්චර ඔයාලට කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් සේව් කියන එක ක්ලික් කරගන්න. හරි ISO කෝඩ් නම් ෆීලිස් ටූ ලොง ට්‍රිගර් ඇක්සස් මොකද්ද මේ කියන්නේ? කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. අපි බලමු 421 කියලා අපි දාමු. මොකක් හරි අවුලක් ආවා. හරි ගියා මොකක් හරි ISO කෝඩ් එකේ අවුලක් තිබ්බා. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න මේ ISO කෝඩ් එක අකුරු තුනකින් එන්න ඕනේ කියලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකා සඳහා 4221 තමයි සාමාන්‍යයෙන් එන්නේ. හරි ඔටෝමැටිකලි අප්ඩේට් කරන්සි රේට් කියලා එකක් තියෙන ඇත්තටම. අපි ඒ ගැන පස්සේ වීඩියෝ එකක් කතා කරමු. ඉතින් දැන් ඔයගොල්ලෝ පේන ඇති ශ්‍රී ලංකන් රුපීස් RS කියලා ඇවිල්ලා තියෙනවා. LKR තියෙන ISO කෝඩ් එක විදිහට ඊපස් එනේබල් කරලා තියෙනවා. අපි නිකමට ගිහිල්ලා බලමු මේක කොහොමද වෙනස් කරන්න තියෙන්නේ කියලා. අපි buy.tlanka.me කියන එකට යමු. හරි
මේක ලෝඩ් වෙනකම් කියන්න තියෙන ඇත්තටම වීඩියෝ එක හොඳයි කියලා දෙනවා නම් ෂෙයා කරන්න. තාම අපේ channel එක subscribe කරලා නැද්ද subscribe කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ හොඳයි කියලා දෙනවා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම si.software.cc එකේ අපි අලුතෙන් ලිපි මාලා කිහිපයක් පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒවත් බලන්න අනිවාර්යෙන්. අපි පොඩි වෙනස්කමක් කරගෙන යනවා. ඉතින් ඒ දේවල් වලත් අපිට පුළුවන් ෂෙයා කරලා උපකාරයක් දෙන්න. ඉතින් ඔන්න අපේ channel එකට අපේ website එකට ආවා. ඉතින් ආපු ගමන් මම කරන්න යන්නේ ඔයාලට පේනදී currency කියලා එකක් තියෙනවා ඔන්න. ඉහළින් currency කියන එක click කළා. ශ්‍රී ලංකන් රුපියල් කියන එක මම මාරු කරගත්තා. හරි. ඔන්න දැන් මට පෙන්නන්නේ රුපියල් වලින්. මම මේක ගණන් දාලා නැහැ. ඒකෙන්ද රුපියල් වලින් පෙන්නන්නේ 0යි කියලා නිකන් තමයි මම මේ බඩු විකුණන්නේ. හරි. ඉතින් ඔයගොල්ලොන්ට ඒ වගේ තම පහසුවෙන් ඔයගොල්ලෝ පුළුවන් ඩොලර් සහ ශ්‍රී ලංකන් රුපියල් මේ වගේ ඕන තරම් තව ඕනනම් යුරෝ, ඕස්ට්‍රේලියන් ඩොලර්ස්, කැනේඩියන් ඩොලර්ස් ඕන තරම් වලට කරන්සිස් මේකට ඇඩ් කරගන්න පුළුවන් කිසිම අමාරුවක් නැතුව. ඉතින් #niche ගේ ඉල්ලීමක් කරලා තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ට මොන හරි ඉල්ලීමක් තියෙනවා නම් මේ ඔයගොල්ලෝ නොතේරෙන දේ නම් දිනනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ දේවල් වලටත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එකේ නරඹුවට. සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ channel එක තම subscribe කරලා subscribe කරගෙන යන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.